දරානිපාත වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ චෙන්නයි නුවරට ප්‍රබල ගං අතුරු තත්ත්වයකින් බලපෑම් එල්ල විය හැකි බව එරට කාලගුණ අංශ සඳහන් කරනවා. ඊසානදික මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑමෙන් චෙන්නයි නගරයට දරානිපාත වැසි ලැබෙමින් පවතින බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් පාසල් හා විශ්වවිද්‍යාල රසක් වසදමීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ගුවන් ගමන් කිහිපයක්ද අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ. නගරයේ මාර්ග රසක් ජලයෙන් නැටවී ඇති අතර වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේද පැවතී හැකි බව එරට කාලගුණ අංශ අනාවැකි පළ කරනවා. 2015 වසරේදී චෙන්නයි නගරයට බලපෑ විශාලතම ගං උතුරු තත්ත්වයටත් වඩා මෙය දරුණු විය හැකි බවයි වාර්තා වන්නේ. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ සඳුනි සමරසේකර. හෙට දවසේ කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්ත්වයක් සවස් කාලයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. උතුරු නැගෙනහිර ඌව යන පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතරම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම දකුණු යන පළාත්වලට මිලිමීටර් පවන වූ වැසි බලාපොරොත්තු විය හැකි අතරම උදැස්සන කාලයේ මිහිදුම් සහිත කාලගුණ තත්ත්වයක්ද බලාපොරොත්තු විය හැකි. දිවිනවට මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි අතරම සුළං වාමාවර්තව භ්‍රමණය වනවා. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20-40 අතර ගෙයක් ගන්නවා. දැන් අපේ අවධානය හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපැවතිය හැකි කාලගුණ අනාවැකිය වෙත. මේ සමගින් අයිටින් රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් කරනවා. ඔබට සුබ රාත්‍රියක්.